මිනිස්සුන්ගේ නිදහස අහිමි කරන්න කොහොමද කියන එක මේ ආන්නේ. ඒ වගේම මේ පනත අයිති ලෙස භාවිත කළා මිනිස්සුගේ සීමා මිනිස්සුගේ නිදහස සීමා කරන්න කොහොමද කියලා තීන්දුවෙන් විස්තර කරනු ලැබුවා. ඒ ඓතිහාසික නඩු තීන්දුවෙන් අද නිදහස් කරේ වසන්ත මුදලිගේ සහෝදරයන් විතරක් නෙවෙයි. අපි සමාව ඉල්ලන්න ඕනේ මේ රටේ දෙමළ මුස්ලිම් ජනතාව අවුරුදු 30ක් තිස්සේ මේ බොරු සාක්කි වලට යට වෙලා තමුන්ගේ ජීවිතේ සම්පූර්ණ නිදහස අහිමි කරගනිද්දී මේ වගේ ව්‍යාපාරයක් අපිට ගොඩනගන්න බැරි වුණායි මිනිස්සුගේ නිදහස වෙනුවෙන්. මේ ත්‍රස්තවාදී වැලැක්කීම පන්ති කියන ජඩ පනත පාලකයන්ගේ තමුන්ගේ පැවැත්ම වෙනුවෙන් යොදා ගන්නා මේ පනත නිසා මේ වෙනකොට අපේ රටේ පරම්පරා ගණනාවක් දුක් විඳලා තියෙනවා. මේ ඓතිහාසික නඩු තීන්දුව පෙන්නවා ඒ පනත කොච්චර අසාධාරණ පනතක්ද කියලා. වසන්තගේ ජයග්‍රහණය ජනතා අරගලයේ ජයග්‍රහණයක්. ඒ වගේම මේ ජනතා අරගලයේ ඊළඟ පියවර වෙන්න ඕනේ මේ ත්‍රස්තවාදී වැලැක්කීම පනත වගේ පනත් සම්පූර්ණයෙන් අතුගා තැන්ට යන්නේ. වසන්ත වෙනුවෙන් ජයග්‍රහණයට උඩ දුන්නේ ඒ සියලුම අරගලකරුවන්ට නීතිඥවරුන්ට ඒ වගේම සමාජයේ සිවිල් ජනතාවට ස්තුතිය පළ කරන ගමම් සිය දහස් ගණනක් වූ දෙමළ මුස්ලිම් ජාතික ජනතාවගෙන් මේ ත්‍රස්තවාදී වැළැක්වීම පරිසර පීඩා විඳු ජනතාවගෙන් අපි සමාව ඉල්ලලා මේ අරගලය ඉස්සරහට අරන් ගිහිල්ලා මේ පනත් අහෝසි කරන්න කටයුතු කරන්න ඕනේ කියන බලපෑම අපි මේ මොහොතේ නම් පටන් ගන්න ඕනේ කියන අදහස තමයි අපිට තිබෙන්නේ මේ සම්බන්ධයෙන්. දැනට වසන්ත සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ චෝදනාවලින් ඕන නිදහස් තුන ලැබුවා. ඊට අමතරව පොතුව මහේස්ත්‍රාත් අධිකරණයේ සාමාන්‍ය නීති යටතේ පවර්පු නඩු කිහිපයක් තිබෙනවා. හෙට දිනේදී ඒ නඩු වලට මෝෂන් ගොඩු කරලා එම නඩු වලින් අප ලබා ගැනීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. මොකද එම නඩු වල අප ලබා දීම සඳහා අධිකරණයේ කටයුතු නොකලේ මූලික වශයෙන්ම ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ ඔහු රඳවා තබාගෙන ඉන්න නිසා.